Then Pasku Praharya Sambandhen Nitipatituma Palaviniyam Prakashayak Nikut Karala Thibuna. Me Prakashe ඔහු කියනවා ඔහුට අධිකරණමය ක්‍රියාවලියකට යන්නට පුළුවන් කමක් නැහැ මේ විමර්ශන කටයුතු සම්පූර්ණ නැහැ කියලා. ඒ නිසා ඔහුට නඩු පැවරීමේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. දැන් අපි දන්නවා අවුරුදු දෙකක් ගත වෙලා තියෙනවා පාස්කු කොමිෂන් වාර්තාව ආවේ මාස කිහිපයකට ඉස්සෙල්ලා වුණාට මේ ප්‍රහාරය සිදු වෙලා අවුරුදු දෙකක් ගත වෙලා තියෙනවා. එතකොට මේ ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු ඒ අවුරුදු දෙක පුරාවටම සිද්ධ වුණා කියලා තමයි අපි විශ්වාස කරෙත් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි පොලිසියත් රජයේත් ඒ වගේම අනිත් විමර්ශන කණ්ඩායම්වලත් වගකීම සහ යුතුකම්. නමුත් දැන් මේ කරන ප්‍රකාශයේදී අපි එක්තරා විදිහක අසරණ තත්ත්වයකට පත් වුණා වගේද කියන ප්‍රශ්නයක් තියෙනවා. මේ නීතිපතිතුමා වගේ මේක පිළිබඳ මේ අධිකරණමය ක්‍රියාවලිය පිළිබඳ මූලික වගකීම දරන කෙනෙක් මේ විදිහේ ප්‍රකාශයක් කළාම අපිට ඇති වෙන ප්‍රශ්නයක්. ඒ වගේම එතුමා තවත් ප්‍රකාශ කීපයක් කරලා තියෙනවා මේ අපේ රටේ ප්‍රසිද්ධ මාධ්‍යයක සම්මුඛ සාකච්ඡාවකදී. එහිදී ඔහු කියනවා මේක මහා කුමන්ත්‍රණයක් කියලා. يعني කණ්ඩායමක් විසින් එකතු වෙලා කරපු කුමන්ත්‍රණයක් කියලා. නමුත් දැනට මේ අත්අඩංගුවට අරගෙන සිටින අය මේ කුමන්ත්‍රණේ පුංචි කොටස්කරුවන් පමණයි. නමුත් මේක පිටුපස විශාල දැවැන්ත කුමන්ත්‍රණයක් තියෙනවා කියලා ඔහු කියනවා. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. හිතර මේ පිළිබඳව කවද විමර්ශනය කරන්නේ? දැන් අපි පෞද්ගලිකව මමත් අතිඋතුම් කාර්ඩිනල් හිමිපාණන් හමු වෙලා මේ ගැන සාකච්ඡා කළා. මේ මොකද්ද මේ ප්‍රකාශයත් එක්ක මතුවලා තියෙන තත්ත්වය කියලා. ඉතින් ඒ නිසා අපි කරුණාන්සෙත් කිව්පු දේ තමයි අපි මේ ගැන අවධානයෙන් සිටිනවා. ඒ වගේම අපි මේ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා කියන එක. මම සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කොළඹ අගර අධිකරු පදවිය. www.headlinenews.lk බලමු ඉදිරියෙන්.